හරි. මේක තමයි මම මේ දවස්වල පාවිච්චි කරන බෑග් එක. මුලින්ම කියන්න ඕනේ මම රටවල් දෙකක ජීවත් වෙන කෙනෙක්. ඉතින් නිතරම එහෙම යන්න වෙනවා මට. එතකොට මට වෙලාවක් නෑ හැමතිස්සෙම මගේ හෑන්ඩ් බෑග් එකේ essentials දාගෙන ඉන්න. මොකද ID එක, passport ඒ ටික ඔක්කොම මට තියෙන්න ඕනනේ. ඉතින් මම පොඩි ට්‍රික් එකක් යූස් කරනවා ඒකට. බලන්නකෝ. මේ මගේ හෑන්ඩ් බෑග් එක. මේක ඇතුලේ තව පුංචි වොලට් එකක් වගේ හෑන්ඩ් බෑග් එකක් තියෙනවා හෑන්ඩ් කැරි කරන්න පුළුවන්. මොකද මං හරි ආසයි මං එළියට ගියාම අත් දෙක ෆ්‍රී තියෙනකොට shopping කරනකොට මට බබෙක් ඉන්න බබා එක්ක එළියට යනකොට මට අත් දෙක හැමතිස්සෙම ෆ්‍රී තියෙන්න ඕනේ. ඉතින් මං හැමතිස්සෙම මේක මේ විදිහට cross කරලා දාගෙන තමයි යන්නේ. මේක ගැන කිව්වොත් මං ආසම හෑන්ඩ් බෑග් එකක් මේක බ්‍රෑන්ඩ් එක Chanel. මේක මං ගත දැන් අවුරුදු දෙකකට කලින් මං හිතන්නේ 8 lakhs වගේ වෙන්නේ මේකේ cost එක වටිනාකම. ඊට පස්සේ මේක ගැන කිව්වොත් පොඩ්ඩක් විස්තර කළොත් මේක Louis Vuitton bag එකක් original. මං ගත්තේ මේක ෆ්‍රාන්ස් වලින්. මුලින්ම මට හම් වෙන්නේ මගේ perfume එක. මේ perfume එක මගේ favorite perfume එක. මං ගොඩක් වෙලාවට යූස් කරන්නේ Arabic perfume. හරිම සුවඳයි. හරිම සුවඳයි. මේ Arabic perfume මම යූස් කරන ඇත්තටම මේක මට තෑගි හම්බුනේ නිකන් මොකද මම මේ perfume එකේ brand ambassador විදියට වැඩ කරා shoot එකක් කරා. ඉතින් මම මේකෙන් bottles දෙකක් හම්බුණා. එකක් brown එකක් gold. හරිම සුවඳයි. ඉන් පස්සේ තව චූටි secret එකක් තියෙනවා මගේ bag එකේ. මේ බලන්නකෝ මේක මොකද්ද කියලා. ඉන්න පෙන්නන්න. මේක චූටි oil එකක්, perfume oil එකක්. මට ලස්සන මේක දාගෙනම ආවේ. ඒක මේක දාලා මට හම්බුනේ. මේක මං ජීවත් වෙන රටේ වැඩිම පිටිසක් පාවිච්චි කරන gadget එකක්. ඒ කියන්නේ මේක oil එකක්. මේ oil එක මෙහෙම ගෑවාම මේ කන ළඟ එතකොට මෙතන අතේ එහෙම චුට්ටක් ගෑහම ඔයා ගෙදර ගිහිල්ලා ඒ කියන්නේ full day වැඩ කරලා ගෙදර ගිහිල්ලා නාලයි වුණාටත් පස්සේ ඔයාලට ඒ සුවඳ තාම වෙනවා. ඔයගලන්ටත් වෙන හරි සුවඳ. ඉතින් මම මේ oil එක හැමතැනම carry කරන මොකද හරිම ලේසි. මේක මට නැතුවම බැරි එකක්. මගේ deodorant එක කොහේ ගියත් මේක මාත් එක්ක යනවා. මේක මගේ favorite sunglass එක Cartier. ඉන්න මම පෙන්වන්න ඔයගලන්ට ඒක කොහොමද කියලා. මං ආසම් brand එකක් Cartier. මෙන්න මේ විදිය තමයි මගේ ලුක් එක දැම්මම චුට්ටක් වෙනස් ලුක් එකක් නමුත් මගේ ලුක් එකට හරි ආසයි පොඩක් වෙනස් Arabic looking මගේ ෆෝන් එක hina වෙන්න එපා මේ බලන්න ෆෝන් එකේ හැටි හීරිලා මොකද මං හැමතැනම ෆෝන් එක දානවා නාන වෙලාවට සින්දු අහනවා ඉතින් ඩිස්ප්ලේ එක ගිහිල්ලා ගණන් ගන්න එපා මං එච්චර ෆෝන් මොඩල්ස් වලට ෆෝන් මාරු කරන කෙනෙක් නෙමෙයි මං හරි කලාතුරකින් ෆෝන් එක යූස් කරන දවසට එක පාරක් විතර ඩේටා ඔන් කරලා ආපු මැසේජ් ටික බලනවා එච්චරයි ඊට පස්සේ මේ දවස්වල අනිවාර්යයෙන්ම ගෙනියනවා කොහොමත් මං හෑන්ඩ් බෑග් එකේ අනිවාර්යෙන් ගෙනියනවා හෑන්ඩ් සැනිටයිසර් එකක් මම යූස් කරන්නේ හර්බල් හෑන්ඩ් සැනිටයිසර් එකක් කොහොඹ සුදු හඳුන් මික්ස් වෙච්ච හර්බල් එකක් එතකොට අත්වලට කිසිම කරදරයක් වෙන්නේ නැහැ ඔයගොල්ලන්ගේ ඔයගොල්ලෝ try කරලා බලන්න මේ දවස්වල නිතරම සැනිටයිසර් යූස් කරන හින්දා හැමතිස්සෙම බෙහෙත් කඩේකින් හර්බල් සැනිටයිසර් ගන්න ඊළඟට මගේ ටිෂුස් තියෙනවා ඊට පස්සේ චුටි ක්ලිප් එකක් දාගෙන යනවා මේ මම කොණ්ඩේ ගොඩක් ෆ්‍රිසි වෙන හින්දා මොකක් හරි වැඩකට යනකොට ෆොටෝ ෂූට් එකක් තියෙනකොට කොණ්ඩේ ලස්සට දාගත්තර නෝමල් මං ඉන්නේ කොණ්ඩේ එක්ක බැඳගෙන එක්ක ක්ලිප් එක ගහගෙන මගේ හෑන්ඩ් බෑග් එකේ තියෙනවා කතුරක් හැමතිස්සෙම ඕන වෙනවා වැඩවලට ලෝක ප්‍රසිද්ධ කෙනෙක්ගේ හෑන්ඩ් බෑග් එක ඇතුලේ තියෙන දේවල් දැක ගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද බලන්නේ මං හිතන්නේ අනිවාර්යයෙන්ම ජේලෝගේ ජෙනිෆර් ලොපෙස් කාව හරි බෑග් එකේ දාගෙන යන අවස්ථාවක් ලැබුණොත් කාවද අරගෙන යන්නේ අනිවාර්යම මගේ චූටි බබාව මට ඉන්න අවුරුදු 4ක බබෙක් මං එයාව තමයි දාගෙන යන්නේ ගාන්ට මේ බෑග් එකටත් සෙට් වෙනවා එයාව තමයි දාගෙන යන්නේ කායික හරි බෑග් එක හුවමාරු කරගන්න අවස්ථාවක් ලැබුණොත් කාගේ බෑග් එකද ගන්න කැමති අම්මෝ මම නම් මගේ බෑග් එක කාටවත් දෙන්නේ නැහැ මොකද මම මේක ලොකු ගාණක් දීලා ගත්තේ තව විශේෂ දෙයක් තියෙනවා මගේ බෑග් එකේ මේක මට දුන්නේ මගේ
ඉන්ඩියන් ෆ්‍රෙන්් කෙනෙක් මගේ ඉන්දියාවේ යාළුවෙක් එයා වෙලයාල විශ්වාස කරනවාල මේක හරි ලකි චාම් එකක් කියලා අපි කියන සුරයක් කියලා මේ තියෙන්නේ ආට පේනව ඇති මේ චූටි සුරේකුයි පුංචි කොයින් එකකුයි ෆොරින් කොයින් එකකුයි ඉතින් මේක බෑග් එකේ තියෙනකොට වාසනාව ලැබෙනවලු බෑග් එකේ වොලට් එක හිස් වෙන්නේ යාළුවෝ ඒක ඒගොල්ලන් විශ්වාස කරන දෙයක් ශිවදේවියන්ගේ වඳින තැනින්ලු මේක තියලා තින් මට ගොඩාක් ආදරෙන් දුන්නේ මං හරි පරිස්සමෙන් ඒක විශ්වාසෙන් තියන් ඉන්නවා මගේ බෑග් එකේ සිද්ධාර්ථයිලෙ මේක මට අපේ අම්මා දීලා තියෙන්නේ මං කොහේ ගියත් ගෙනියනවා මොකද මම ආෆ්ටර් බයිට් ක්‍රීම් පාවිච්චි කරන්න කැමති නෑ ඒ වගේම ඔලුව කැක්කුමක් බඩේ අමාරුවක් හැදුනහම කොහේ හරි උඩුක්ුණහම ඇදුනහම ස්ට්‍රෙච් වුණහම මම මේ සිද්ධාර්ථ තෛලයේ තියාගෙන ඉන්නවා ගන්න එක අපේ අම්මා දුන්නේ මන්ට ඒක මං හැමදාම තියාගෙන ඉන්න දෙයක් මගේ ළඟ තියෙනවා ළමා පැනඩෝල් එකක් මේ වට චූටි බබෙක් ඉන්නවා කොහේ ගියත් පැනඩෝල් සිරප් අරන් යනවා ඒක මං හිතන්නේ ඕනේ මම්ම කෙනෙක් කරන දෙයක් මගේ බෑග් එකේ තියෙනවා මං යූස් කරන්නෙම නැති දෙකක් මේ වයර්ලස් මගේ බ්ලූටූත් හෙඩ්සෙට් එක මගේ බෑග් එකේ තියෙනවා හැමතිස්සෙම චූටි ටොයිස් දෙක තුනක් පෙපපික් මේ මගේ බබාගේ ෆේවරිට් ටොයි එක මේ දෙක හැමතිස්සෙම තියෙනවා මොකද මේ නැත්තම් ඔය ට්‍රැවල් කරනකොට එයා එහෙම අත ගානවා මේ ප්ලේන් එකේ යද්දී සීට් එක ලෙව කන්න හදනවා ඒතර මේ දෙකක් අතර දුන්නම මම මුකුත් කරන්නේ මේකත් එක්ක සෙල්ලම් කරගෙන ඉන්නා තව මට නැතුවම බැරි වෙරි ඉම්පෝටන්ට් ගැජට් එකක් තමයි මේ මගේ බෑග් එකේ තියෙන්නේ මේ ගැජට් එක ඕනෙම රටකට ගිහම පාවිච්චි කරන්න පුළුවන් කේබල්ස් ගන්න පුළුවන් ප්ලග් පොයින්ට්ස් සෙට් එකක් එතකොට මම ගන්න පෙන්නන්නම් දැන් මේ එක එක රටවල් වලට ගිහම බිත්තිවල තියෙන ප්ලග් පොයින්ට්ස් වෙනස් නේද දැන් අපේ ලංකාවේ විදිහ නෙමෙයි රවුම් දැන් අපේ ලංකාවේ තියෙන ස්ක්වයර් ඒවා රවුම් ඒවා ඒ වගේ සමහර වෙලාවට පින්ස් වෙනස් වෙනවා එතකොට ඉතින් මම මේක ගිනිච්චාම මේක යුනිවර්සල් කිසිම දෙයකට බය වෙන්නේ නැහැ ඕනෙම දෙයක් ප්ලග් කරගන්න පුළුවන් මම පෙන්නන්නම් මෙතන මේ ලොක් කරන්න පුළුවන් ඔයාලට අවශ්‍ය වෙලාවට මේ විදියට යූස් කරගන්න පුළුවන් මේ විදියට මං හිතන්නේ ඔගලන්ට පේනවා ඇති මේ තියෙන්නේ චාර්ජි කේබල් එකක් තියෙනවා ෆෝන් එක චාර්ජ් කරගන්න මේක ගෙනින්න නිසා මං ලොකු හෙඩ් එකක් ගෙනියන්නේ සුවඳම සුවඳ කොලොන් එකක් මේක හෑන්ඩ් ඇන් බඩි ක්ලෝන් එකක් මං හරි ආසයකට හරිම සුවඳයි ලැවෙන්ඩ සුවඳ සුවඳයි ඉන් පස්සේ ස්ට්‍රෝ එකක් තියෙනවා මං අනිවාර්යම ගෙනියනවා හැන්දක් සහ ප්ලාස්ටික් ගෑරුප්පුවක් මේ බලන්න ඔගොල්ලෝ හැමදිස්සම මෙහෙම බෑග් එකේ දාගෙන යන්න මොකද එතකොට මේ යෝගට් එකක් ඇවත් ඕනම තැනකට ගියත් ප්‍රශ්නයක් නැහැ ස්ට්‍රෝ එකයි හැන්දයි ගෑරුප්පුවයි ප්ලාස්ටික් තියෙනවා අනිවාර්යම ගෙනියන දෙයක් තමයි මගේ ටූත් බ්‍රෂ් එකයි ටූත් පේස්ට් එකයි අනිවාර්යම කෑම කාලා කට රින්ස් කරගන්න ඕනේ චූටි නේල් කට එකක් තියෙනවා මගේ ගම්ස් මං අනිවාර්යෙන්ම යූස් කරනවා මේ දැන් අද ෂූටින් තිබ්බ හින්දා මගේ ගම්ස් ඔක්කොම ඉවරයි මෙන්න බලන්න මේක මට නැතුවම බෑ මං මේක හැමතිස්සෙම හෑන්ඩ් බෑග් එක තියාගන්නවා මේක අයි ෂීල්ඩ් එකක් හරිද මේ අයි ෂීල්ඩ් එක මෙහෙම දාගත්තම මෙහෙම ඔයාට ඕන තැනක ඉර යට වුණත් නිදාගන්න පුළුවන් ඉතින් එක එක්කෙනාට කීකින් ඕනේ ලයිට් එක ඔෆ් කරන්න මට චුට්ට නැප් එකක් දාන්න ඕනේ ප්ලේන් එක යනකොට ක්‍රූ එක යටි කියන්න ඕනේ ලයිට් මේව කරන්න මුකුත් කියන්න අවශ්‍යතාවයක් නැහැ කෙලින්ම අයි ෂීල්ඩ් එක දාගත්තා ටෙස්ට් කරා වෙට් වයිප්ස් ප්ලාස්ටර්ස් ඉන් පස්සේ තව එක ජාතියක් තියෙනවා කාන්තාවට අවශ්‍ය වෙන එකක් මම ඒක දැන් එලීට අදින්නේ නැහැ බෙටඩින් ක්‍රීම් එක කොහේ ගියත් බෙටඩින් ක්‍රීම් එක අනිවාර්යෙන් අරන් යනවා ඉතින් මේ බෑග් එකේ ස්ටෝරි එක ඕක තමයි බලන්න හැමදේම මං ගෙනියනවානේ හැමදාම බෑග් එකේ තියෙන ඒත් වැඩකට ගන්නෙම නැති දේ මොකද්ද මං හිතන්නේ මට තියෙනවා මේ වයර්ලස් බ්ලූටූත් හෙඩ්සෙට් එකක් ඕක මං වැඩි පාවිච්චි කරන්නේ තාම අර පරණ කාලෙ විදිහට වයර්ස් තියෙන හෙඩ්සෙට් එක තමයි දාගෙන යන්නේ කොහේ ගියත් ලේසි හින්දා බෑග් එකේ තියෙන දේවල් වලින් ඔයා වැඩිපුරම පරිස්සම් කරන දේ මොකද්ද මගේ මිනි බෑග් එක මෙන්න මේක මේක ඇතුලේ තමයි හැමදේම තියෙන්නේ හෑන්ඩ් බෑග් එක අන්තිමට ක්ලීන් කළේ කවදද හෑන්ඩ් බෑග් එක නිතරම ක්ලීන් කරන කෙනෙක් මං හිතන්නේ අන්තිමටම ක්ලීන් කළේ දැන් දවස් 10කට විතර කලින් ඊට පස්සේ අපි බලමු මගේ
ඉතාමත් වටිනා සහ මට මිල කළ නොහැකි බෑග් එකේ මොනක් තියෙන කියලා ඒක මම මේ විදිහට ඕපන් කරනවා මගේ ෂනල් බෑග් එක. හරි. මේක ඇතුලේ තියෙනවා මගේ ෆොරින් කරන්සීස්. ඒ කියන්නේ මම නිතරම ට්‍රැවල් කරන කෙනෙක් කියලා මම කිව්වනේ. ඉතින් රටවල් දෙකක ජීවත් වෙනකොට ඔයා හැමතිස්සම හෑන්ඩ් බෑග් එකේ මේ විදිහට රෙඩි කරලා තියා ගන්නවනේ. ඉතින් මගේ ළඟ තියෙන මේ ලංකාවේ සල්ලි වගේකුත් තියෙනවා. අයින් පස්සේ මේ මගේ ඩිරම්ස් වගේකුත් තියෙනවා. ඊට පස්සේ හැමතිස්සම පවුන් ටිකකුත් දාගෙන යනවා. මේ මං ඉන්න රටේ සල්ලි එමර්ජන්සි මේ ලංකාවේ සල්ලි හරිද ඩිරම් එකක් කර තියාගන්න හේතුව දන්නවද ඇයි කියලා දැන් අපි ෂොපින් මෝල් එකකට ගියාට පස්සේ දැන් සුපර් මාකට් එකට යන ට්‍රොලියක් ගන්න ඕනේනේ ඒ ට්‍රොලියක් ගන්නකොට දැන් අපේ රටේ වගේ නිකන් ට්‍රොලිය ඇදගෙන යන්න බෑ ඒ ට්‍රොලිය ඔක්කොම ලොක් කරලා තියෙන්නේ ඉතින් මෙහෙම ඔයා අනිවාර්යෙන් කොයින් එකක් දැම්මොත් විතරයි ට්‍රොලිය ඔයාට ගන්න පුළුවන් ආය යනකොට ඔයාට ආය කොයින් එකක් ගන්න පුළුවන් ඉතින් කොයින් එකක් නැතුව ඔයාට ෂොපින් කරන්න බෑ පිටරට ඒක නිසා අනිවාර්යෙන් මගේ මේ චුටි හෑන්ඩ් බෑග් එකේ කොයින්ස් තියෙනවාමයි ඩිරම්ස් 10ක් විතර තියාගෙන යනවා නැත්නම් මට බැලුම් ගන්න යනවා පැරසිටමෝල් එකක් තියෙනවා ඒ හදිස්සියකට මේක මම යූස් කරන්නේ නැහැ හැබැයි මම මේක තියාගෙන ඉන්නවා මොකද මේක චුටි නයිෆ් එකක් මට සමහර වෙලාවල් වලට දැන් හිතන්නක එළියට ගියහම ෆෘට්ස් මේ කපා ගන්න ඕනේ මොනාට හරි අඹ ගෙඩියක් හරි මොනා හරි කන්න ඕනේ වුණාම කාගෙන්වත් නයිෆ් ඉල්ලන්නත් බෑ කොහෙන්වත් ගන්නත් බෑනේ එතකොට අනිවාර්යෙන්ම මේ විදිහට මෙන්න මේ නයිෆ් එක තියාගෙන ඉන්නවා ඒක හරිම සේෆ්ටි එකක් මොකද ඒ ඔයාලට එක අයි නවල දාන්න පුළුවන් හින්දා රෝලගේට් කී එක තව මම වොච් එකක් අරගෙන යනවා මේ වොච් එකේ විශේෂත්වයක් තියෙනවා මේක ලන්ජින්ස් වොච් එකක් මම දැන් බැඳන් ඉන්න වොච් එක මම ලංකාවේ යූස් කරන්නේ මේක විශේෂයෙන් පාවිච්චි කරන්නේ දැන් මේ සමහර ඒවා වයින්ඩ් කරන්න ඕනේනේ බට් මේක චුට්ටක් හෙල්ලුණත් ඔටෝමැටික් වයින්ඩ් වෙනවා ඒ කියන්නේ අය කවදාවත් ඔයාලට ඔරලෝසු වෙලාව හදන්න ඕනේ නැහැ ඉතින් මම ඒක බෑග් එකේම තියාගෙන උතර මම කොහේ ගියත් හරි වෙලාව මේකෙන් කියනවා මම මේකප් නම් විශේෂයෙන් කියන්නේ මම මේකප් ගෙදරින් දාන් ගියාට පස්සේ කොහේ හරි යනකොට ගිහිල්ලා ආයි ටච් කර කර ඉන්න ඇත්තටම මගේ සමහරලාට ස්මයිල් ලයින් එනවා චුට්ටක් ඇඟිල්ල මෙහෙම කරපු ගමන් ඒටි කියනවා ඉතින් මම ගෙනියන්නේ මගේ ලිප් ග්ලොස් එක ලිප් බාම් එක විතරයි මගේ කාඩ් ස්ටිකර් ඉන්නකම මම පෙන්වන්න මේ තියෙන්නේ මගේ හෙරටේ ID හරිද එමිරේට්ස් ID එක ඊට පස්සේ මේ තියෙන මගේ ලංකාවේ ඩ්‍රයිවිං ලයිසන් එක ඔය දෙක කොහේ ගියත් මට යන්න මේ අනිවාර්යෙන්ම ඕනේ මොකද මට පාස්පෝර්ට් එක නැතිනම් ඒ රටට යන්න මේ රෙසිඩෙන්ට් හින්දා මට අනිවාර්යෙන් ID එක ඕනේ ඒක නිසා මගේ ඉන්ෂුරන්ස් කාඩ්ස් බැංක් කාඩ්ස් ඔක්කොම ටික මේ බෑග් එක ඇතුලේ තියෙනවා මේකේ තියෙනවා චූටි පොකට් එකක් මේ පොකට් එක ඇතුලේ මම පෙන්නන්න තව අමුතු කාඩ් එකක් තියෙනවා ඒ කාඩ් එක තමයි මේ හෑන්ඩ් බෑග් එක ගන්නකොට මට හම්බෙච්ච ඔතෙන්ටික් සර්ටිෆිකේෂන් කාඩ් එක. ඉතින් මේ කාඩ් එකේ මේ කෝඩ් නම්බර් එක ගැව්වට පස්සේ ලෝකේ ඕනම තැනකින් මේ කෝඩ් නම්බර් එක ගැව්වට පස්සේ එනවා මං කීයකටද ගත්තේ මේ බෑග් එක කොහෙන්ද ගත්තේ ඔරිජිනල්ද මොනවාද විස්තර ඔක්කොම එනවා. ඉතින් මං ෆේක් බඩු පාවිච්චි කරන්න කැමති නෑ මොකද අපේ ප්‍රොෆෙෂන් එකත් එක්ක අපි යම්කිසි ඉන්ටර්විව් එකට ගියාට පස්සේ අපි මුලින්ම ජජ් කරන්නේ අපේ ෆිසිකල් අපියරන්ස් එකෙන් ඉතින් අපි ෆේක් දෙයක් ගෙනිච්චොත් එතනින් අපේ ඉන්ටර්විව් එක ඩවුන් එතකොට අපිට බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් විදිහට ඒක අපිව ගන්නෙ නෑ ඉතින් හරියම කන්සර්න් මම පාවිච්චි කරන දේවල් ගැන මේ අපේ බබාගේ මේ හෙයා පින්ස් 50ක් අනිවාර්යයෙන්ම ගෙනියනවා සේෆ්ටි පින් එකක් තියෙනවා හදිස්සියක් වුණොත් මේක චූටි පර්ෆියුම් එකක් මම හරි මාසයි ඉන්න මම පෙන්නන්නම් මේක වැඩි යූස් කරන්නේ හදිස්සියකට කියලා තියන් ඉඳියේ මේ බලන්නකෝ හරිම කියුට් එක ඔය ටික තමයි මගේ හෑන්ඩ් බෑග් එක ඇතුලේ මම ගෙනියන්නේ ඉතින් හරිම පහසුයි ගොඩාක් බඩු තිබ්බට මේ විදියට හෑන්ඩ් බෑග් එක මැනේජ් කරගත්තට පස්සේ මට හරිම ලේසි ට්‍රැවල් කරන්න එහෙම යන්න හැමතිස්සෙම මේ බඩු ටික ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ ඉතින් ඔය දේවල් තමයි මගේ හෑන්ඩ් බෑග් එකේ මම හැමදාම ගෙනියන්නේ